සුබ මධ්‍යහනක් ඔබ දිවා ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය පවනු හේන්ද්‍ර මම කුෂාණි කෞශල්‍ය ප්‍රථමේ නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත අගමැතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් දින 52ක් පුරා දෙදරාගේ ආර්ථිකය යලි තියලට ඔසවා තබන්න අප සූදානම් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබා නොදෙන ආපන ශාලා ගැන අවධානය කසල තේ තොගයක් මේගමුවේදී පොලිස් දැදේ කොංකෝ ජනප්‍රතිවරණී ජය විපක්ෂ අපේක්ෂකයාට දින 51ක් තුල රටේ ආර්ථිකය කඩා වැටුණු බවත් එය යලි ගොඩනැංගුණ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශ කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා 2015 වසරේදී අප ආණ්ඩුව බාරගත්දී මුළු රටම ඉත අනතුරුදායක ණයගුලකට සිර වී තිබුණා ණයගුලට හසු වී අපේ වරාය ගුවන්තොටුපළ වැනි ආයතන වෙනත් රටවලට සින්න වීමේ අවදානමෙන් අපේ රට ගලවා ගන්නට අපට පුළුවන් වුණා. මේ ඉස්සෙල්ලා ගත්තේ නැහැ අපි ගත්තේ නැහැ නෙමෙයි. දවස් 50ක පුරා පැවති දේශපාලන අස්ථාවරය නිසා ස්ථාවර මට්ටමකට එසවීම තිබූ අපේ ආර්ථිකයට මරු පහරක් වැදුනා. ආර්ථික වර්ධන වේගය අඩාල වුණා. රුපියල තව තවත් අස්ථාවර වුණා. ජාත්‍යන්තර මුල්‍ය ශ්‍රේණිගත කිරීමේ වලින් පහළට වැටුණා. විදේශ සංචිතය පහළට වැට්ට මේ අපේ පළමු සහ වැදගත් කටයුත්ත රුපියලේ අගය ස්ථාවර කිරීමයි රටවල් කීපයක් අපට උදව් කරන්න කැමැත්ත ලැබුණා ඉන්දියන් මහ බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 400ක මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දීමට එකඟත්වය පරකර තිබෙනවා චීනයේ පැන්ඩා බැඳුම් කර හා ජපානයේ සමුරායි බැඳුම් කර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය වෙළඳ පොලෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක් මිලියන 1000ක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා ඒ වගේම ජීවන වියදම අඩු කරලා ජනතාවට ජීවත් වීමට පුළුවන් විදියේ පරිසරයක් ඇති කරන්නට අපි බලාපොරොත්තු වෙනවා සංචාරක ව්‍යාපාරයේ වේගවත් වර්ධනයක් ඇති කරන සැලසුම් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා තාක්ෂණ කලාපවල කර්මාන්ත ශාලා පිහිටව අපනයන වෙළඳාම වර්ධනය කරන්නටත් ඒ පියවර අපි ඉදිරියට ගෙනියනවා දින 51ක් පුරා දෙදරාගේ ආර්ථිකය යලි තියලට ඔසවා තබන්න අප සූදානම් පාර්ලිමේන්තුවේ තවත් තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අප නියෝජිත දනුෂ්ක බණ්ඩාර අයිබෝන් අදත් උදෑසන 10:30ට නියෝජ්‍ය කතානායක ආරම්භ කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භ වුණා. ආරම්භයේදීම කතානායක නිවේදන ඉදිරිපත් කරමින් හෙට උදෑසන 10:30 සිට 12:30 දක්වා කාලය තුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය රැස්වීමට ඊයේ පැවති පක්ෂනායක රැස්වීමේදී එකඟ වූ බවත් එය හෙට දිනේදී රැස්වන බවත් නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළා. ඉන් අනතුරුව නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය රැස්වීමට දින 3කට පෙර එය දැනුම් දිය යුතු බවත් මෙලෙස රැස්වීමට හැකියාවක් නැති බවත් මන්ත්‍රීවරයා කියා සිටියා. පක්ෂනායක රැස්වීමේදී කලින් දැනුම් දීම අනුව හෙට දිනේදී ඒ රැස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ඉන් අනතුරුව ස්ථාවර නියෝග 27.2 යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්නස් දේවානන්ද මහතා උතුරේ ජල ගැලීම්වලට ආපදා කළමනාකරණයේදී හා ජල කළමනාකරණයේදී නිලධාරීන් අතින් දෝෂ සිදු ඇති බව ප්‍රකාශ කළ අතර ඉරණමළු වැවේ ජලධාරිතාව උපරිමයේ අඩි 6ක් දක්වා ඉක්මවා ගිය පසු එකවර වාන්දුරට විවෘත කිරීම පිළිබඳ ප්‍රශ්න කළා. ඒට පිළිතුරු ලබා දුන් අමාත්‍ය රංජිත් මද්දුමණ්ඩාර මහතා ප්‍රකාශ කළේ පාලකුණුදියා දෙපාර්තමේන්තු නිලධාරීන් අදාළ නිලධාරීන්ට කලින් එම තොරතුරු ලබා දී ඇති බවත් එවැගේම ඉරණමඩු වැවේ වාන්දුරට විවෘත කිරීම පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ලබා ගැනීමට තමන් කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ආපදාවටපත් නිවසක් වෙනුවෙන් රුපියල් 10000ක් දක්වාත් උපරිමයේ ලක්ෂ 25000ක් දක්වාත් වන්දි ලබා දෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් සමුගන්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මම දනුෂ්ක බණ්ඩාර. ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නිලධාරීන් සහ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මතුම්බණ්ඩාර මහතා අතර හමුවක් එම අමාත්‍යංශයේදී පැවැත්වුණා. දීප ව්‍යාප්ත සේවා යටතේ ගැනීම ගණකාධිකරණ සේවා කණේට අදාළ වෘත්තීය ගැටලු පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. රටේ සංවර්ධන වැඩපිළිවෙලේදී ගණකාධිකාරී සේවයට විශාල වගකීමක් පැවරෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ගණකාධිකාරී වෘත්තීය සමිතියත් එක්ක අපි කතා කළා. විභ යම් යම් ප්‍රශ්න අසඳ ගන්න පහුගිය කාලේ අවස්ථාව ලැබුණා. තමුන්නාසද විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා. මේ තමුන්නාසලා තමයි රටක අපි සැලැස්ම හැදුවායින් පස්සේ මේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන නිලධාරීන් කොටසක් වෙන්නේ. රජයේ සංවර්ධන වැඩපිළිවෙල සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්නේ මේ අමාත්‍යංශය හරහා. රජයේ වැයවැයේ විශාල කාර්යභාරයක් කරන්නේ තමුන්නාස.
භාණ්ඩ සහ සේවාවල මිල පහල කියද එහි වාසීය ජනතාවට නොලැබීම පිළිබඳ වහාම ක්‍රියාත්මක විය යුතු බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවයි ඔවුන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ එළවලු වල මිල ගණන් දඹුල්ලේ තියෙන එළවලු කිලෝක රුපියල් 60 එළවලු කීදි ඒක මෙහි රුපියල් 180යි අන්නේමට යාන්ත්‍රණ හදන්න අද අත්‍යවශ්‍ය භාණ්ඩ හාල් පරිප්පු සීනි මේවට මිල පාන්නේ නැත්නම් පහුගිය දවස්වල අලවල බද්ද අඩු කර රුපියල් 20කින් බීලුණු වල මිල ගණන් අඩු කර රුපියල් 20කින් කොහොමද මේ රුපියල් 20 වාසිය පාරිභෝගයට ගියේ මෙරට මිල පාන්නේ සම්බන්ධව ජාති ප්‍රතිපත්තියක් ගේන්න ඒව ගේනකන් අපි මෙරට ආහාර වල අඩු වැඩි කිරීමක් මින් මතටයි කරන්නේ අපි දිවි පරදොර දින හරි මෙරට පාරිභෝගය වෙනුවෙන් මෙරට ආහාර වෙනුවෙන් අපි කැපෙල වැඩ කරනවා ඉන්දන සායෙන් ලැබිච්ච වාසිය මගේ ජනතාවට ලබා දෙන්න මැදිහත් වෙන්නේ. ඉන්දන සානියත් එක්ක අපි රුපියල් 5ක මිල අඩු කිරීම සිදු කරනවා. මේ වෙනකොට මංගල සමිරිය මෙතුමා තවත් රුපියල් 10කින් මිල පහල දැම්මා. එතකොට රුපියල් 30ක් ඉන්දන වලින් අඩු වෙලා තියෙනවා. වෘත්තිකයා විසින් මගියාට මේ දේ ලබා දිය යුතුයි. බස් සංගම් වලින් අඩු කරපු ඒ වාසිය මගේ ජනතාවට මේ මොහොත වෙනකන් ලැබෙන්නේ නැහැ. තාම රුපියල් 2 3 හොරකම් කරනවා. ඒ වගේම තමයි තීරත කර්මාන්ත ඇතුලේ විශාල පිරිසක් මේ මගියව මංකොල්ල කණින්ද අපි කියනවා කරුණා කළා පාරිභෝගික අධිකාරියට මැදිහත්වයන් කියලා. පාදුක්ක මාවතගම් ප්‍රදේශයේදී සිදු වූ රියානුතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. යතුරු පැදියක් ටිප රථයක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. මේපේ සිට අවිසාවිල්ල දක්වා ගමන් කරමින් තිබූ යතුරු පැදියක් ලොරි රථයක් පසු කර යාමට උත්සාහ දරා තිබෙනවා. එහිදී ඉදිරිපසින් පැමිණි ටිප රථයක් යතුරු පැදිය ගැටීමෙන් අනතුරු සිදු වුණා. එහිදී යතුරු පැදිය ගමන්ගත් තරුණින් දෙදෙනා තුවාල ලැබූ අතර ඔවුන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී තරුණින් දෙදෙනා මියගිය බවයි පොලිසිය සඳහන් කළේ. පාදුක්ක පොලිසිය මගින් ටිප රථයේ වේදුරු අතරංගුවට කෙරුණා. ඔහු අවිසාවිල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. විශේෂ අවස්ථාවල ඡායාරූපයක් ලබා ගැනීම අනාගතයට අගනා සිහිවටනයක් වුණත් ඇතමුන් සිදු කරන නොසලකිලිමත් ක්‍රියා නිසා වටිනා ජීවිත අහිමිවන ආකාරය දැකගත හැකි. මෙවන විට සෙල්ෆි උන්මාදයේ හේතුවෙන් ජීවිත විනාශ වූ සංඛ්‍යාව අතිවිශාලයි. එවැනි පොතක් අපට වාර්තා වන්නේ දකුණු පළාතෙන්. මුලටියන නෙල්ලම්පිටිය ප්‍රදේශයෙන් 45ක කණ්ඩායමක් කතරගම වන්දනාවේ පැමිණියේ පිනුත් රැස්කරගෙන විනෝදයකුත් ලබා ගැනීම සඳහායි. එහෙත් ඔවුන්ගේ සතුට ගිලිහි ගියේ කිරින්ද මුහුදු තීරයේදී. ඉතා අවදානම් ස්ථානයක සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමට මෙම කණ්ඩායමේ තරුණයෙකු උත්සාහ කළා. ඒ සඳහා තම ඥාති සහෝදරයෙකුටත් ආරාධනා කළද ඇය එය ප්‍රතික්ෂේප කළා. අවසානයේ තනිවම සෙල්ෆියක් ගැනීමට සිදු තරුණයා ශ්‍රණිකව පයලිස්සා මුහුදට ඇද වැටුනේ සියලු දෙනාම බලා සිටියේදී. ඩීඑල් අනුරාධ නැමැති විවාහකයෙකු වන මෙම පුද්ගලයාගේ සිරුර තවමත් සොයා ගැනීමට හැකි වුණේ නැහැ. ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදු වූ අවස්ථාවේ සිටම සිරුර සෙව්වද මෙම ස්ථානයේ මුහුද ඉතාමත් රළු බැවින් එම කටයුතුවලට බාධා පැමිණ තිබෙනවා. වෙදලා ආරක්ෂක කණ්ඩායම් පවසන්නේ මෙම ස්ථානය අධික අවතානම් ප්‍රදේශයක් බවයි. කසල තේ තොගයක් මේරිකම ප්‍රදේශයේදී අතරංගුවටගෙන තිබෙනවා. මේරිකම පොලිසියයි වැටලීම සිදු කළේ විදේශ රටකට යැවීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ කසල තේ කිලෝග්‍රෑම් 4980ක් ඒ අතර තිබුණා. මලු 187ක ඒවා සංවා තිබූ බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ. කසල තේ ප්‍රවාහනය කළ ලොරි රථය සමග එක් සැකකරුවෙකු අතරංගුවටගෙන තිබෙනවා. ඔහු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශ දුම් වැටි සහ විදේශ මත්පැන් බෝතල් ඇතුළු භාණ්ඩ තොගයක් කඩනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් කිහිප දෙනෙකු සිය ගමන් මළුවල සංගවා මෙම භාණ්ඩ රැගෙන විත් ඇති බවයි වැටලීම සිදු කළ කඩනායක ගුවන්තොටුපලේ රේගු නිලධාරීන් පවසන්නේ. මෙම භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධික බවද ඔවුන් පවසනවා. මත්පැන් සහ විදේශ දුම් වැටි තොගය රාජසන්තක කෙරුණා. අනෙක් භාණ්ඩ රට තුලට රැගෙන ඒම නතර කිරීමටයි කටයුතු කෙරුණේ. සම පිරිසිදු කරන ක්‍රීම් වර්ග ආදිය ඒ තුල තිබූ බැවින් එම භාණ්ඩ රැගෙනීමේදී සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් අවසරය ලබා ගැනීම අනිවාර්ය වීම ඊට හේතුවයි. දූෂණයට එරෙහිව වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකදී ඒ මහතා මෙම අදහස් පළ කළා.
පොහොර කර්මාන්තශාලාවක් මෙරට ඉදිකිරීමට අදාළ කිවිසුමකට අත්සන් කිරීමේ අවස්ථාවේදී ඩඩ්ලි සිරිසේන මහතා මේ අදහස් පළ කළා. චීන සහ පිලිපීන සමාගම් දෙකක් සමගයි මෙම කිවිසුම අත්සන් තැබුවේ. රටේ පහුගිය කාලේ හැමදාම කන්නට ඇහෙන කතාව තමයි එක්ක වෙලාවට පොහොර ටික ගෙනල්ලා නැහැ. එක්ක මේ දේශපාලන ක්‍රමවේද වෙනස් වුණාම දීපු ක්‍රමේ වෙනස් කර. බඩට කනවා වගේ තමයි හරි වෙලාවට ඒ ගොයමට එක යොදවන්න ඕනේ. කොයි වෙලාවකත් වෙලාවට පොහොර ටික ගෙන්න. එක්ක වෙලාවට සල්ලි ටික දෙන්න. ඒක නිසා මෙව්වට අපි ඉවසුවා ඇති තමයි කියන්න තියෙන්නේ. බලාපොරොත්තු වෙන ඉදිරියේ විද්වතුන් උගතුන් මාධ්‍ය ඒ වගේ රටේ සෑම ව්‍යාපාරිකයෝ විශේෂයෙන් අපි කට්ටිය සම්බන්ධ වෙලා අපේ රටේ මහජන මුදල් හොරා කන ජනතාවගේ ලේ උරා බොන දේශපාලඥයන්ට විරුද්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ යටතේ සංවිධානයක් පිහිටවලා මේ රටේ යහපත් දේශපාලන මතවාද වැඩපිළිවෙල ක්‍රමවත් රටට වැඩදායි වෙන විදිහට සලසුම් කරන වැඩපිළිවෙලකට අපි අනිවාර්යයෙන්ම අවතීර්ණ වෙනවාමයි දෙස්විදෙස් සංචාරක ආකර්ෂණය නොමතව දිනාගත් සීගිරියේ සංචාරකෙන් වැඩි කාලයක් රඳවා තබා ගැනීමට විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. ඒ යටතේ ඉදිරිපත් කෙරෙන සංස්කෘතික හා ගිනි සිසිල සංදර්ශනයේට සංචාරකින්ගේ ඉහළ ප්‍රතිචාරයක් හිමිව තිබෙනවා. සීගිරිය නැරඹීමට පැමිණෙන දෙස්විදෙස් සංචාරකයන් ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ඒ ආශ්‍රිතව ව්‍යාපාර කටයුතු සිදු කරන්නන්ගේ ආර්ථික ශක්තියද වර්ධනය වී තිබෙනවා. එය තවදුරටත් වර්ධනය කිරීම නව වැඩපිළිවෙලේ අරමුණයි. ජාතික ශිල්ප සභාව සහ සංචාරක අමාත්‍යාංශයයි එම කටයුතු සිදු කරන්නේ. ඒ අනුව සීගිරිය හස්ත කර්මාන්ත ගම්මානයේ විශේෂ සංස්කෘතික අංග සහ ගිනි සිසිල සංදර්ශන ප්‍රසංගයක් පැවැත්වෙනවා. විස්නටුම් කුරහන් කවි ආදී සංස්කෘතික අංග ඊට ඇතුළත්. ගිනිපන්දම සිය සිරුර මත ඇදගෙන යාම මුඛයේ ගිනිපන්දම් රඳවාගෙන සිටීම ගිනිපන්දම් මත ඇවිදීම ආදී සංදර්ශන මෙහිදී ඉදිරිපත් කෙරෙනවා. ජනාධිපතිතුමාගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් නඩුවක් ගොනු කරමින් සිදු කළ අපහසයට එරෙහිව අමාත්‍යංශ ලේකම් සංගමය පොලිස් ප්‍රතිවරයාට අද පැමිණිල්ලක් පහර දුන්නා. මෙම පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභ්‍යාචනා අධිකරණය පසුගිය දා තීරණය කළා. එසේම පෙත්සම් කාර්යයේ අරමුණ ජනපතිටත් රටටත් අපහාස කිරීම බවයි අභ්‍යාචනා අධිකරණය තවදුරටත් තීරණය කළේ. ඒ අනුවයි පෙත්සම් කාර්යයට එරෙහිව පැමිණිලි කිරීමට අමාත්‍යරුන්ගේ ලේකම් සංගමය කටයුතු කළේ. රටේ ජනාධිපතිතුමාට අගෞරව කිරීම සම්බන්ධව ඒ වගේ මෙතුමා අපත් කළා තියෙන්නේ මේ රටේ විශාල ජනතාව ඡන්දි ලබා දීලා ඒ ජනතාවට කරපු අගෞරවයක් විදිහට අපි මේ පැමිණිල්ල දකින්නේ අපි ඉල්ලා සිටිනවා පොලිස් ප්‍රතිතුමාගෙන් වහාම පරිස්සමයක් කරලා මේ තැනැත්තියට සම්පූර්ණයෙන්ම රිංගලයන්ට නොදී නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලීමක් කරා ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ නිර්මාතෘ සහ ආරම්භක සභාපති නෙවිල් නානායකර මහතා අභාව ප්‍රාප්ත වුණා. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නිමිතයි. 1975 වසරේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට එක්වන නෙවිල් නානායකර මහතා 1981 වසරේදී රජයේ මුද්‍රණාලයාධිපතිවරයා ලෙස පත්වුණා. ඒ ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ ලාබාලතම දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙසයි. එවකට ඊයම් අකුරු සහිත පැරණි තාක්ෂණයෙන් මුද්‍රණ කටයුතු කළ එම දෙපාර්තමේන්තුවට පරිගණක තාක්ෂණය හඳුන්වා දෙමින් දැවැන්ත පරිවර්තනයක් සිදු කිරීමටද ඒ මහතාට හැකි වුණා. අභාව ප්‍රාප්ත නෙවිල් නානායකර මහතාගේ දේහය අද පස්වරු 3 සිට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ තැන්පත් කිරීමට නියමිතයි. බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර අසත් සාලි මහතා සිය රාජකාරී ආරම්භ කළා. අසත් සාලි මහතා රාජකාරී ආරම්භ කිරීම සිදු කළේ රාජකිරියේ පිහිටි පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. මම මගේ ජීවිත කාලයේම හැමදාම සටන් කෙරුවේ සාධාරණ වෙනුවෙන්. අපිට ලොකු ගමනක් තියෙනවා. මගේ කාර්යාලයට එන හැම එක්කිනාටම සේවාවක් ඇති වෙනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ. බස්නාහිර පළාතේ අධ්‍යාපනයේ විශේෂයෙන්ම නගා සිටවන්නත් ඒක හොඳ තත්ත්වයකට ගේන්නත් මගේ සම්පූර්ණ ජීවිතය මම කැප කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ආණ්ඩුකාරවරුන් පත් කිරීමේදී අධිකාරු ජනාධිපතිව තමන්ට හිතවත් එවාගෙම තමන් එක්ක වැඩ කරන්න පුළුවන් එවාගෙම මේ පරිපාලන පිළිබඳ යම් දැනුමක් තිබෙන නායකින් තමයි ඒ
පත්කිරීම් වලට සුසුකම් විදියට සලකලා බැලුවේ. අපේ අධිකාර ජනාධිපතිතුමාගේ ඉදිරි කාර්යභාරය ශක්තිමත් කරන්න. මේ සියලු දෙනාම එකට එකතුලා වැඩ කරයි කියන විශ්වාසය මගේ තිබෙනවා. ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මාර්ග රැසක් සංවර්ධනය කිරීම ආරම්භ කර තිබෙනවා. මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් 1 කෝටි 65 ලක්ෂය ඉක්මවනවා. ප්‍රදේශ කිහිපයක සිදු කරන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු දැන්. ඇඹිලිපිටිය හිඟුර ග්‍රාම සේවා කොට්ටාෂයට අයත් මාර්ග රැසක් මේ යටතේ සංවර්ධනය කෙරෙනවා. ග්‍රාමීය මාර්ග කිලෝමීටර 10000ක ගල් අතුරා සංවර්ධනය කිරීමටයි පියවරගෙන තිබෙන්නේ. මාමඩල ඇලහරහා නව පාලමක්ද ඉදිකර තිබෙනවා. අබලන්ව තිබූ තෝරගල සෞඛ්‍ය මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 70ක්. මෙම සංවර්ධන ව්‍යාපෘති තුලින් ප්‍රදේශයේ පවුල් 25000කට පමණ සෙත සැලසෙනවා. පසුගිය 31 වනදා වන විට මරණීය දඬුවම් නියම වූ රැඳවුවන් හා මරණ දඬුවම් ලක්ව අභියාචනා ඉදිරිපත් කළ 1299 දෙනෙකු බන්ධනාගාර තුල සිටින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කරනවා. පිරිමි රැඳවුවන් 1215 දෙනෙකු හා කාන්තාවන් 84 දෙනෙකු මෙසේ බන්ධනාගාර තුල සිටිනවා. මේ අතුරින් රැඳවුවන් 823 දෙනෙකු තමන්ට ලැබී ඇති මරණ දඬුවම සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා. මියනුව සැලකීමේදී ස්ථිර වශයෙන්ම මරණීය දඬුවම් නියම කර ඇති රැඳවුවන් 476 දෙනෙකු සිටින බවයි බන්ධනාගාර අමාත්‍යාංශය සඳහන් කරන්නේ. මෙම පිරිස අතරට පිරිමි පුද්ගලින් 426 දෙනෙකු මෙන්ම කාන්තාවන් 50 දෙනෙකු ඇතුළත්. වැලිකන්ද ගිනිදමන ප්‍රදේශයේ ඇලකට වැටී සිටි දැවැන්ත වනාලියෙකු පැය 7ක මෙහෙයුමකින් පසු බේරාගෙන තිබෙනවා. කුඩාවය රක්ෂිත ප්‍රදේශයේ සිට වනාලියෙකු ජලය සොයා පැමිණි අවස්ථාවේ වැලිකන්ද ගිනිදමන ප්‍රදේශයේ පිහිටි ඇලකට වැටී තිබෙනවා. වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව පැය 7ක මෙහෙයුමකින් පසු වනාලියා ගොඩගෙන රක්ෂිතයට මුදා හැරීමට කටයුතු කළා. පසුගිය කාලය පුරාම වනාලියන් කිහිප දෙනෙකු මෙම ස්ථානයේදී අනතුරට ලක් වූ බවයි වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළේ. දැන් ක්‍රීඩා පුවත්. ජාතික පිහිනුම් හා ජල ක්‍රීඩා සංගමයට ජාත්‍යන්තර ජල ක්‍රීඩා හා පිහිනුම් සංගමෙන් තාවකාලික තහනමක් පනවා තිබෙනවා. ජාතික පිහිනුම් හා ජල ක්‍රීඩා සංගමේ සභාපති ලෙස කටයුතු කළ මහින්ද ලීනගේ මහතා ක්‍රීඩා පනත උල්ලංඝනය කර ඇති බව පවසමින් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කළා. මෙම ත්‍රිපුත් කළ අතුරු කමිටුව ජාතික හා කනිෂ්ඨ පිහිනුම් හා ජල ක්‍රීඩා තරගාවලිවලදී ඉදිරි තරගාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකවන් සංචිතගත කර තිබෙනවා. ලබන 22 වනදා බැංගලෝරේදී ආරම්භ වීමට නියමිත දකුණු ආසියා පිහිනුම් හා ජල ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකවන් 111 දෙනෙකු සංචිතගත කළේ ඒ යටතේ. තරගාවලියට එක්වීම සඳහා එක් ක්‍රීඩකයෙකුගෙන් රුපියල් 45,000ක මුදලක් ලබා ගනිමින් ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන් කිරීමට අතුරු කමිටුව කටයුතු කළා. ක්‍රීඩක ක්‍රීඩිකවන් ක්‍රීඩා උපකරණ හා අනෙකුත් පහසුකම්ද සිය පෞද්ගලික මුදලින් තරගාවලිය වෙනුවෙන් මිලදී කෙන තිබෙනවා. එහෙත් ජාතික සංගමයට තාවකාලික තහනමක් පැනවීම හේතුවෙන් මෙම ක්‍රීඩක ක්‍රීඩිකවන්ට දකුණු ආසියා පිහිනුම් හා ජල ක්‍රීඩා තරගාවලියට එක්වීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා. ඊට මැදිහත්වන ලෙස ජාතික ඔලිම්පික් කමිටුවට හා ක්‍රීඩා අමාත්‍යාංශයට ඉල්ලීමක් අද දිනේ සිදු කිරීමට නියමිතයි. මේ පිළිබඳ පළමු සාකච්ඡාව ඊයේ දිනේදී ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ITN දිවා ප්‍රවෘත්ති තුලින් අදට අපි සමගන්නවා. පසර දෙකේ සිට අපගේ පෑන් පෑපත් විකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk